බුදුරජාණන් වහන්සේගේ ධර්මය යැයි වා දක්වමින් අධර්මය අවිනය අවිචාරය ධර්මාසනය නැමැති ස්ථානයෙන් දැම් ප්‍රචලිතව පවතිනවා ප්‍රචලිත වෙමින් පවතිනවා. ඒ අතර අපි ඉතාමත් මෑතකදී දුටු දෙයක් තමයි එක්තරා චීවර ධාරියෙක් ශ්‍රමණ වේශ ධාරියෙක් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක ආකාරයෙන් දේශන පවත්වනවා ධර්මදේශනාවේ මුවාවෙන්. ධර්මදේශනාවේ මුවාවෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරනවා. ධර්මදේශනාවේ මුවාවෙන් මිනී මැරීමට උපදෙස් දෙනවා. භික්ෂුන් වහන්සේලා පවා ඝාතනය කළ යුතු යැයි ධර්මදේශනාවක මුවාවෙන් උපදෙස් මේ දෙන උපදෙස් ධර්මදේශනාවක මුවාවෙන් සිදු කරගෙන යන්නේ වගකීයුත්තන්ගේ ආරාධනා පරිදි වගකීයුතු ස්ථානවල ඉඳගෙන. මේ සිද්ධිය දැනගත් වහාම අපි ඒට විරුද්ධව ක්‍රියා කළ යුතු යැයි විද්වත් සංඝ සභාව ඇතුළු මේ රටේ ධර්ම විනය ධාරී භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. ඒ තීරණයට අනුව අපි වහාම මේ රටේ මහානායක මාහිමියන් වහන්සේලා දැනුවත් කළා මෙන්න මේ වගේ චීවර ධාරීන් ශ්‍රමණ ප්‍රතිරූපකයන් බුද්ධ ශාසනය විනාශ කරන දේශනා පවත්වනවා වහාම පියවර ගන්න කියලා. මාසයකුත් දවස් 8ක් ගත වුණු තැන මහානායක මාහිමියන් වහන්සේලාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදුටු තැන අපට සිද්ධ වුණා මේ රටේ අධිකරණයේ ඉදිරියට යන්න. තංගල්ලේ මහේත්‍රාත් උසාවියේදී අපි නඩුවක් ගොනු කළා නීතිඥ පියරත්න බණ්ඩාර මහත්මාණන්ගේ උපදෙස් පරිදි මෙහෙයවීමෙන් ඒ නඩුව පවරන්නට යෙදුණා 7 වෙනිද තංගල්ලේ මහේත්‍රාත් උසාවියේදී. ඒ නඩුවෙන් කියන්නේ ධර්මය අධර්මය හැටියට අධර්මය ධර්මය හැටියට විකෘති කරන එක්තරා චීවර ධාරියෙක් පළවෙනි විත්තිකරු වශයෙන් ඒ චීවර ධාරියා තමයි තිත්තගල්ලේ ආනන්ද සිරි නැමැති චීවර ධාරියා. ඒ එක්කම අපි මේ නඩුවේ විත්තිකරුවන් බවට නම් කරනවා විත්තිකරුවන් වශයෙන් නම් කරනවා මේ රටේ මහානායක මාහිමියන් වහන්සේලා සිවුනම. කුමක් හේඳ මහානායක පදවියෙහි ප්‍රධානතම වගකීම කාර්යභාරය වන ශාසනය ආරක්ෂා කිරීමේ කාර්යය ඒ ස්ථානවලින් ඉටු වන්නේ නැත යන නිගමනය යටතේ මහානායක මාහිමියන් වහන්සේලා ඉතිකරුවන් බවට පත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙරටේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා වූ ව්‍යවස්ථාපිත නියමයන් යටතේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ සම්බුද්ධ ශාසනය රැකීමේ කාර්යභාරය වෙනුවෙන් වැටුප් දීමනා ලැබමින් මහජන මුදලින් යැපෙන නිල ප්‍රධානතම නිල ඒ නිලයන් අපි නම් කරනවා විත්තිකරුවන් හැටියට. ඒ වගේම අදාළ මේ ධර්මදේශනාවන්ට අනුග්‍රහ දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් විත්තිකරුවන් හැටියට නම් කරනු ලබනවා. අපි ඉල්ලන්නේ මේ වැනි සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි. රාජ්‍ය ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වන්නේය. මෙන්න මේ රාජ්‍ය ව්‍යවස්ථාව ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමක් කෙරෙනවා මෙවන් දේශනා මගින්. ඒ නිසා රටේ මහජනතාවට දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි, දැනුවත් වීම අවශ්‍යයි. 18 වෙනිදා මේ ලබන 18 වෙනිදා අප නම් කරනු ලබන විත්තිකරුවන්ගෙන් අදාළ තොරතුරු විමසීමට නියම වෙලා තියෙනවා. අපි බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිස බැඳී සිටින රජයෙන්වත් සාධාරණත්වයක් ඉටු නොවන වායයි වේදනාත්මක හැඟීම යටතේ තමයි අධිකරණයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ කාරණාව මාධ්‍ය හමුවේ අපි තබන්නේ රටේ ජනතාව